ආයිබෝවන් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වේදිනියක් තබා තිබූ Facebook සටහනයි මේ. ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන්මම ඇස්තකින් දකිනවා. දැන් වේලාව අලුයම 1යි විනාඩි 20යි. මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව. වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්. ඔවුන් අසාධ්‍ය රෝගීන්. වාට්ටුවේ බිම ඇඳන්නට තවත් පිරිසක්. ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරා ගන්න සටන් කරනවා. අඩිතියා ඇවිදින්න බය හිතන තරමටම බිම රෝගීන්. ඉතිරි සියලු ආසාදිතයින් සිය ඉක්ම වූ පිරිසක්. එලිමහනේ බංකු පුටු මත හෝ ගස්පාමුල. තවත් පිරිසක් වැලි පොළවේ ඇතෙල්ලක් හෝ නොමැතිව. මේ පාන්දරත් ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි. අපහසයෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් පැම්මක් උඩ වී ඇයට උපස්ථාන කරනවා. සීතලේ මදුරුවන් තලමින් මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා. මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා. ඇතමුන් කලාන්ති වී ඇද වැටිනවා. කාර්ය මණ්ඩලය සීමිතයි. ඔවුන් දේවකාරිය තරමටම රාජකාරීට කරන්නේ වෙහෙස නොබලා. මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දී තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා. මේ ජීවිතය ඇතුලේ මීට වඩා විඳින්න දුකක් නැහැ. මීට වඩා අසරණකමකුත් නැහැ. හෙට මමත් ආසද්දයක් වෙයි. මට කියන්න තියෙන්නේ එකම දෙයයි. කොරෝනා සුළුවෙන් තකන්න එපා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පවුලේ හැමෝම පරිස්සම් කරගන්න. ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදී ඇස් දෙකෙන්ම දකිනවා. පරිස්සම් වෙන්න. හොඳටම පරිස්සම් වෙන්න. යනුවෙනි.